දෑවර ප්‍රේභවන්තේනී අපි මේ දිනකීපය පුරාමට උන් වහන්සේත් එක්ක බලාපොරොත්තුවෙන් මේ ජීවිත ගමන ගමන් කරන විදිිය කොයි විදිහටද මමම ගමන අඩිය තියන්නට ඕනි කියන ඒ ක්‍රමය අප වහන්සේගෙන් වෙමස්සමෙන් ගමන් කලා. වන්තේන අපි කතා කළවන් වහන්සේ කොයි විදිහටද මේ තුළ අන්ත ගමන ක අපිව ගමන් කරන්නේ ඒ තුළ අපිව මුහකුරා යවන්න යඥා ජීවිතයඋන් වහන්සේ කොයි තැනින්ද සරලවා පෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ තුළ ශුදාාත්මණන් වහන්සේට පැය විසිහතරම ඉඩ දෙෙනකොට කොයි විදිහට දුන් වහන්සේ අපිව බලාගන්නේ ඒ තුල උන්වහන්සේ මොන වගේ ශුද්ධවන්තාත් දැකීමකටද අපිව රැගෙන යන්නේ ප්‍රමවන්තේන ඇ තටම ඔබ මාන්සයෙන් ජීවත් වුණන් ඔබේ ජීවිතය මරණයෙන් කෙරවල් වෙනකොට ඔබ ආර්මයෙන් ජීවත් වෙනකොට උන්වහන්සේ අපිට කිව්වා ඔබ ජීවිතය කෙරවල්වෙෙන්න්නට යන්නේ උන් වහන්සේගේ ජීවිතය තුළ මයි කියලා ප්‍රමවන්තයන දේවතාත්තත් තුළ සම්පූර්ණයෙන් ජීවත් වුණු කෙනා ජෙසුස් කරස්තුස් වහන්සේ දේවතාත් සම්බම තමන්ගේ ජීවිතය ඇතුල ජීවත්කරවපු කෙනා ජසුස් ක්‍රස්සස් වහන්සේ. ප්‍රමවන්ත අද දවසේ මම ඔබත් එක්ක බෙදා කන්නට යනවා මහා බලාපොරොත්තුවක් ඔබේ ජීවිතයටයි මගේ ජීවිතයයටටයි උන්හන්සේ තුළ ඇති කරගන්නට පුළුවන් කියන අභියෝගය ඔබට මතක් කරමින්. ප්‍රමවන්තේන බලන්න. ජේසු උන්වහන්සේගේ ජීවිත ගමන යනකොට මොන තරම් ප්‍රාතිහාර කලාද. ඔබට මට ප්‍රාතිහාර කලා කියන මතකය එනොකොටම අපේ වි අපිට මතක්වන්න උන් වන්සේ පන්දාකට කන්න දුන්නා උන්හන්සේ අන්සභාග රෝගීන්ව සුව කලාඋන්වහන්සේ අන්දයින්ට පැනීම දුන්නා මේ වගේ විවිද්ධ පාති වහන්සේ සිෙද්ධ කලා. වන්සගේම ප්‍රාතිහාරයාත්මක ජීවිතය මොනතරම් ලස්සන තැනක අපි වරගෙන යනවද කියනදී මං අදබට පෙන්න්නට යන පේමවන්තේන අප එකට බලන්න යන මාක්තුමාගේ සුවිශේෂය නමවැනි පරිච්චේදයේ. දාහත්‍රවෙනි වගන්තය ඉඳලා පල්ල හැට තියෙන කොටස මී මැස්මර රෝගී හැදිච්ච දරුවෙක්ව ජේසුස්ුව කරපු අත්දැකීමයි ඒ තුළ තියෙන්නේ. රිහඳ දවසී මංගතන අවශ්‍ය පාඨ කීපය විතරක් කියවමින්. ඔබත් එක මී අත්දැකීම බෙදාගන්න මම කල්පනා කළේ බලන්න උන් වහන්සේ අර ශුදාාත්මයණන් වහන්සේගින් පිරිලා දේවත්වය තුළ ශුද්ධත්වය ජීවත් කරවනකොට මොන තරං. අඳුරට බලපෑම් කරන්න උන් වහන්සේට පුළුවන් වඋුණාද. අන්ද කාරයට උන් වහන්සිට පුළුවන් වනාා ධන කරන්න. මොන ප්‍රාතිහාරයක් උන් වහන්සේ තුළ සිද්ධ වනාද. ප්‍රමවන්තයන බලන්න. මේ අදදැකීම එනකොට ම මඔබට එමිගල් සරලව කිව්ොත් ඔොට මතක්කලොන් මේ මී මස්රෝගයේ හදිච්ච දරු අව? ඇ තාත් අරගෙන ඇවිල්ලා තාත කියනවා මේ රෝගයට කොච්චර කාලයදද කොච්චර කාලෙක ඉඳලද මේකෙට පීඩා විදිඳ කියල බලන්න ලස්සනට කියනවා. ජේෂු අහනවා මොහුට මේ සිදු වී කොපමන කලක්ද ඇයුන් වහන්සේ ප්‍රියාගෙන නැසූ කල ඔහු උත්තර දෙමින් ළමා වයසේ පටන්ය. බලන්න කියනවා ළමා කාලෙ ඉඳලා මේ දරුවනං මේ වේදනාව වන්දා. වන්ත මේ විදිහට යඇගේ අත්දැකීම කියනකොට කියනවා ජේසු කියනවා මේ අදදැකීමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මොකක් අවසා ති බලාපොතු වෙෙන සුවය මේ සුවය බලාපොරොත්තු වෙනකොට ඒ තාත් ජේසුට කියන්න ඔට හැකි නම් සුව කරන්න. ප්‍රමවන්තනී දේවත්වය දරපු ජේසුට පුළුවන්ද දරිද කියලා තර්කයක් නැහැ. ැහිතල ලන්න මේ තාත්තගේ ප්‍රශ්නයම අපිත් දේෂුට දෙන්නෙ නැද. ස්වාමිනය බවන්සිට පුළුවන්නම් මට මේක කරලා දෙන්න. ඔවන්සිට පුළුවන්න්නම් මේ අසනී පෙන්මාව ගොඩාරන් දෙන්න.වාන්සිට පුළුවන්නම් මේ ප්‍රශ්නයෙන් මාව ඉවතට ගන්න. අපි කොච්චරා අවස්ථාවල් වල මේ වගේ දේවල්ලුන් වහන්සිට කියනවාද. හැබැයි ප්‍රභවන්තයනී ඔන් වහන්සේ කියනවා ඔබ බලන්න. ජීවිතය ඇතුලේ එතනට එහා ගමන් කරන්න නම් ඔබ මොකද කරන්නට වේ බලන්න මෙ ලස්සන්නටන් වහන්සේකිෙනවා. අදහන්නාට සියල්ල කළ හැකිිය. න්ත ජේසු ලස්සනටයි කොට සිකිනවා ජිස වන්සේ උත්තර දෙමි නොට හැකිනම් යයි කියාාවඔබ කීවේ මන්ද අදහන්නට සියල්ල කළ හැක පේමවන්තේී ජේසු කියනවා අදහනකොට ඒ අදහන්නා තුළ සියල්ල කරන්නට පුළුවන් කියලා. මී අත්දැක මැතුලට ජේසු ඇතුල් කරන්නේ යන්නේ උන්වහන්සේගේ බලය විතරක් අධදකිනෙ එක විතරක් නෙමයි ඔබ ටත්. දැහිල් තුළ බලයත් දකින්න පුළුවන්. අදහන්න නිසයි දේවත්වය මහපොලොවේ ඇත්තක් වෙන්න යන්නේ. ජෙසු කියනවා. ඔබ අදහනොකොට සියල් ඔබ තුළ සිද්ධ වෙන්න යනවා. බලන්න මේ ඇතුළි බුදුම ලස්සන කතාවක් පල්ල හැට පල්ල ඇත යන්නේ. ඔබ බලන්න මේ ඔබේ ජීවිත කොතනද ජේසු මේී අදදැකීම ඇතුලි ඔබ වරගෙන යන්නේ කියලා. මෙත උන් වහන්සේ ලස්සනට කියනවා බලමු අපේ කොටස ජිසුස් වහන්සේ දුටු කල, උන් වහන්සේ අශුද්ධාත්මයට තරුවටුකොට ගොලු බිහිරි ආත්මය මොහුකරෙන් දුරුවෙව. තවත් මොහුට ආවේශනවන්නට තට අන දෙමී වදාලස්සේක. න් උන් වහන්සේට අධිකාරී බලය තිබුණ උන්වහන්සේ ශුද්ධවන්තකම ඇතුළේ ජීවත් වෙලා උන්වන්සේ පෙන්නවා මම අනකරනොකොට සතන්දුුරු වෙනවා. මම ඒ ගැන අනකරනකොට මිනිස්ශුද්දක්කා. ඒ දරුබව සලිත කරගෙන ඒ අඳුරරු ආත්මය ඒ දරුවකින්. ඇයින් වෙලා යනවා ප්‍රමවන්තේනී ඇයි අද මම මේ වගේ කොටසක් කතා කරන්න ඔබත් එක්ක හිතුවේ අපි හිතනවා දේවත්වට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද ඇත්තතම දෙවියන් වන්සේ තුළ මේ දේවල් වෙනවද ප්‍රමවන්තයනී ම ඔබට ආදරයෙන් කියනවා ජේසු තුල අපි අදැකිල්ලෙන් මේ ගමන යමනකොට ජේස්සුත් තුළ අපි කෙනෙක් මේ වගේ අත්දැකීමක් ඇතුළේ යනවාපි දැක්කොත් අපිට පුළුවන්නන් ජේසුගේ නමින් අන කරලා මේ දේවල් නැතිවෙන්න කියලා ඉල්ලන්න උන්වන්සකින්වා ඕන දෙයක් ඔබට කරන්න පුළුවන් මොකක් උන්වහන්සයබට කිවේ අදහන්නාට සියල් කරන්නට පුළවා. පවන් ජේෂුගේ ඒ ශොද්ධත්වය උන්වහන්සේ අපි අතර දැනෙන්න හරිනවා. උන්වහන්සේ කියනවා මව දහනොකොට ඔබ තුළ මම ඒ ප්‍රාතිහාරයම සිද්ධ කරන්නට යනවා ඔබ තු ඔබ ඒ ප්‍රාතිහාරය අත්දකින්නට යනවා. ඔබ දන්නෙම නැතුව ඔබේ ජීවිතය උපස්ථාන කරන්න යනවා මේ වගේ ජීවිත ඇතුලෙ තියන ප්‍රශ්නවලින් නිදහස් වෙන්න. ප්‍රේමන්තේෙනී ඔබට සමාරවෙලාවට මේගේ බරපල් සිද්ධි ඔබ දකින්නන්නේ නැතිවෙන්න පුළුවන් හැබැයි ඔපට දැනවනං මොනවාහරි අඳුරක් ඔබ වසාගෙන. ඒ අන්දකාරය කියලා කියන්නේ මේ යක්ෂයාගෙන්ගෙන පරික්ෂාව කියන එක ඔබ දකින්න එපා මේ අඳුරු ආත්මයක් කවුරුුවරි කරපු බලි ූනියමක් මේ ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඔබට දැනෙනවද. අන්ට කාර්යමාව මෙහයවනම බොරු කියන්න. ඔ බන කරන්න ජේසුගේ නමින්. මම අන්න කරනවා. මේ අඳුරට මේ බොරුව කියන අඳුරට මම අන්න කරනවා මගේ ජීවිතයෙන් නැතිවෙන්න. ඔබ මේ දේ කරන ලබලන්න. ඔබ ජීවිතය ඇතුළේ මේක ඇත්තක් වෙන්න ගන්න ශමාල්ලවට දැන වන ඔබේ නිවස ඇතුලේ ඔබ පිඩාවෙන් ඉන්න. හැම වෙලේම මේ ඇතුළේ අඳුරුව කවුරු හරි කියනවා ඔලුවට දානවා බලන්න වලගේ ගෙදරට කවරු හරි මොනවා හරි කරලා ඇති කවුරුත් මොනවත් කරන්න දෙයක් නැහැ ප්‍රේමවන්තේනී. ඔබ ජේසුව දරාගෙන නම් ඔබේ නිවසේ ඉන්නේ අන්දකාරයට ඉඩක් නැහැ ඔබේ නිවසේ ජීවත් වෙන්න. ඔබ ජේසුගේ නමින් කියන්න මොනවද අඳරක්තියෙන්නේ මේ නිවසේ රජ්ජුරුවෝ උන්වහන්සේ ඉඩක් නැහැ. අන්තුරට ජීවත් වෙන්න කියලා. ප්‍රමවන්තන මේ ශුද්ධවන්ත අත්දැකීම ඔබ බලාපොරොත්තුවෙන්න ඔබේ නිවසේ. මේ ශුද්ධවන්ත ජීවිත ක්‍රමය ඔබ බලාපොරොත්තුවෙෙන් ඔබේ ජීවිතය ඇතුළේ. ඔබේ නිවස ඔබ ඉන්නකොට ඔබ උන්වහන්සිව දරාගෙන නං ඉන්නේ අන්දකාරඩි ඩක් නැහැ ඔබේ ජීවිතේ. ඔබේ දරු සමහර වෙලාවට අඳුරවල් වලට ඇබැහිකංවලට අහුවෙලා නං අනකරන්නඔොන් වහන්සගේ නමින් අතුර නැති වෙන්න කියලා. ඔබ යාඥා කරනකොට අනකරලායක් ඥා කරන්න. ඔබ කියන්න මම ජේසුගේ නමින් අන කරනවා මේ අඳුරුව නැතිවෙන්න ශුද්ධවන්තකම ඇතිවෙන්න. මගේ නිවස් ඒ ඔබ වන්සේ වැඩස් සිටින තැනක් විතරක් කරන්න. දරුුවගේ ජීවිතය ඇතුළේ මුණවද ප්‍රීඩාව මද්‍රවය වලට දැබ්බැහි වෙලාඉන්නේ වැරදි චිත්‍රපටි බලන්න ද හිුට පෙහලායින්නේ කියන්න ඒ දරුවව නිදහස් කරන්න කියලා. මේ අන්ද කාරයට අන කරන්න. ජේසු රජකම් කරන තැන ඉඩක් නැහ අඳුරට ප්‍රමවන්තයනී. මේ අදවිතීය ජීවිත ක්‍රමයට ඔබබේ ජීවිතයේ බලාපොරොත්තුවක් ඇති කරගන්න. මේ දේවල් මේ කොටසකට විතරක් හම්භවෙච්ච දෙයක් නෙමෙයි උන්වහන්සේ කියනවා බෞධස්ම ස්නාපනය ඇතුළේ හැම්මකිතුනුවෙක්ම. මේ දේට කැඳවලායි තියෙන්නේ හැම්ම හිතුුණුවෙක්ම උන් වහන්සේ තුළ මේ දේව බලය ජීවත් කරවන්න පුළුවන් කිතුනුවෙක් වෙන්න යනවා. ප්‍රේමවන්තේනී ජේසු ඒ කරපු හැම්ම දෙයක්ම අපිටත්. වහන්සේ අඩ්ඩකින්න ඉඩදීලැයිවර එකකයිවන් වහන්සේකි මෙවා මගේ බලය නෙවෙයි අදදහන්නාට සියල්ල කරන්නට පුළුවන් කියලා. ඒ බලාපොරොත්තුව ඔබබේ ජීවිතය ස්තීර කරගන්න. ඒ බලාපොත්තුවබේ ඇතුළ අන්තේ ඇති කරගන්න. ජේසුගේ නමින් මම යක්ඥා කරනකොට ඒ යක්ඥාව මගේ ජීවිතය පල බරිත වෙන්නට යනවා මම ජේසුගේ නමින් අනකරලලා මොුණවාහරි අන්දකාරයකට කියනවවා නැති වෙන්න කියෙක නැ. එන්නට යනවා. ඒ මොකද උන් වහන්සේ කිය පුෂ්ෂුද්ධවන්තකම ම මගේ ජීවිතයේ ජීවත් කරවන නිසා මගේ යාඥාව බලපාන්න යනවා. මම යාඥා කරන යාඥාව ඇතුළේ බලයක් දැනෙන්න්න යනවා. ඒ අධවිතීය බලය ඔබ බුක්තිවිදින්නට අවශ්‍යයි. මේ ගැන ඔබ බලාපොරොත්තු වෙන්න. මේ ගැන ඔබ සිහින දකින්න. ඔබේ ජීවිතේ කොතන ද හිරවෙලා ඉන්නේ. එතනට අඳුරට අන කරලා, නිදහස් වෙලා ඔබ ජීවිතය ඉදිරියේ මේ ශුද්ධවන්තාත් දැකීම හොයන්න ප්‍රේමවන්තයනී උන්හන්සේ කියනවා ඔබ සියල්ලුද දෙනාටම බෞතිස්මේ තුළ මේ කැඳවීම ලැිලා ඉවරයි ඔබ භවෘ්ධයාාලේපේ ලබනොකොට මේේෂ දත්මනන් වන්සේ තුළ ඔබ අහවුරු වෙලයිවරයි ඔබ ලැස්තිවෙන්න මෙවැනි කිතුුණුවෝ මම මගේ ජීවිතය ඇතුළේ ඔබ ඔබේ ලෝකයේ ජීවිතය ඇතුළේ හිරවෙලා ඉන්නවනං එතිනින් නැෑ ඇතිකරලා මේ ජීවිත ගමනේ මම බලාපොරොත්තු වෙනවා ඔබ සේලු දෙනාටම ඒ අත්දැකීමට එන්න කියලා ක්‍රිශස් වහන්සේ අපිට ආරාධනා කරන අප්‍රිමවන්තේනී අපි හමෝම ඒ ජීවිත ගමනට ගමන් කරමෝ. ඔබ සියලු දෙනාටම ජෙසු පිහිතායි.